මොකද්ද මහත්තයා මම කරන්න ඕනේ? ශීලා මේක රහසක්. ඕකේ. හරි හරි රහස් රකින්න හැටි මම දන්නවා. මේ මෙන්න මේක ඇතුලේ තියෙන කුඩු ටික අයියලා ගෙදර ඉන්න සාර්දීගේ කෑමකට දාන්න ඕනේ. ඕකේ. ඕක මට මහත්තයා කිව්වනේ. කලින් කිව්වා තමයි. හැබැයි සාර්දීට විතරක් කැවෙන්න දාන්න ඕනේ. මගේ ඉතාලි වැඩි ඉස්සර ළමයට මේක කවල ඉන්නකෝ. ඕකේ. ඊට පස්සේ මම ඉතාලි වැඩි කරලා දෙන්න. උඩට දාපුවා මැතියා. බබා මේක කෑවෝ? බබා මේක කෑවට පස්සේ එයා මගේ ගාවට එනවා. ඕකේ. ඉතින් මහත්තයා බබා මහත්තයාගේ ළඟට ගෙනත් දෙන විදිය මන් දන්නවනේ. ඒක හරියන්නේ නැහැ. ශීලාට ඒ වැඩේ කරන්න බෑ. මං කියන දේ කරන්නකෝ. ඕකේ. මෙතන මගේ ෆෝන් නම්බර් එක තියෙනවා. වැඩේ කෙලිච්ච ගමන් මට කෝල් එකක් දෙන්න ඕන. ඕකේ. බබාට කරදරයක් වෙන්නේ නැහනේ. නෑ ශීල බය වෙන්න එපා. කිසි කරදරයක් වෙන්නේ නැහැ. එහෙනම් මහත්තයා මම යන්න. මතකයිනේ. පොඩ්ඩක් සාර්දීගේ කෑම. ඕකේ. ඉතින් වැඩේ හරි. මලි මේ ඉන්නේ අපූරුවට මලි අපේ අපොත්තට පින්සිද්ද වෙන්න ඕන. ඇයි මාමි? මලිගේ ඇඳුම් වැවේ පාවෙනවා කියලා ඕන් ගමේ උන් වැව පැත්තට දිව්වා. මම්මේ ඒක කියන්න ආවේ ඩිංගිරි අම්මට. බැරි නම් මලි ළඟ අගේට මේ ඉන්නේ. මේ කල්පනා කරන්නේ මලි මේ ගෙදර ඉන්න කාලේ මොන තරම් සිරියාවන්ටද ඒකගේ හිනාව කතාව. ඒක නම් ඇත්ත. ඒක පොඩි කාලේ අපේ අපොච්චා තමයි ඒකට දැම්ම ඉස්සෙල්ලාම පාන්ති අයුදයා. එතකොට මං දැන් මේ ඉරුගල් බණ්ඩාරගේ ලියුම අරගෙන පොලිසි ගානේ උසාවි ගානේ යන්න ඕනි. මං ඒක කිව්වා රෝම ඔව පිළිගනීද නැද්ද කියලා. මං දන්නේ මට සල්ලි ටික ඕනි එච්චරයි. හරි හරි අප්පච්චි ආපු ගමන් බන්දනේ කපලා සුටුස් කාලා මං ඉඩම විකුණලා දෙන්න. හලෝ නන්දිපාල ගුරුනාංශේ ආවා. ඕකේ. මේ අපච්චි සේප්නේ. සේප් වැඩේ පටන් ගත්තා. එහෙනම් එච්චරයි. මේ වැඩේට කොච්චර කල් යයිද? දවස් දෙකක් විතර. හරි මහත්තයා. ඕකේ. සාරදී ගෙන්න ගන්න තව දවස් දෙකක් යනවලු. බලමුකෝ. ඔව්වනේ. ඔයා ලන්ච් වලට එන්නේ නැහැ කිව්වනේ. අපි මේ කනවා. හා හා. ඒ
ඇයිලා මේ වත ගගා ඉන්නේ කන් නැතුව? කන්න ඉක්මනට. ශීලා? ශීලා? ඔව් නෝනා. මේ සාරදී සලාද කන්න ඈනේ. ඔය ලුණු සම්බෝල ඉක්මන් කරලා ගේන්නකෝ. ගේන්නන්න ඕන. සාරදී මට ඇති මොකෝ ශීලා අපරාධ මහන්සිලා හදපු ලුණු සම්බෝලේ ඔන්න එහෙ මංවත් කනවා දැන් එයා කාලි ඉවරයි කියලා ඔයත් නවත්තන්නද හදන්නේ කන්න ඔය ටික අත ගගයි නැතුව ගෑණි වැඩේ කරයිද මහත්තයෝ ආයෙත් තාලා ඕකේ ගෑණි මට හොඳටම විශ්වාසයි ගුරුන්වහන්සේ වරු තුනක් ඇතුළත මේක කැවුවේ නැත්තම් බලේ නැති වෙනවා ඕකේ ගෑණි කවයි කාපු ගමන් කෙල්ල මෙහෙනේ කැවුවයි කියලා හරියටම දැනගත්තු ගමන් අරගෙන ආපු කොට්ටෝරේට දිෂ්ටි කරන්න ඕනේ ඊට පස්සේ තමයි කෙල්ල මං ගාවට ඕකේ ඒකත් එහෙමද කොට්ටුනේ ගන්න හරියට මහන්සි වුණා මහත්තයෝ මේ හැම දෙයකටම මං ගුරුනාන්සිට හොඳට සලකනවා ඕකේ සලකිල්ල නම් කිසිම දෙයක් කමන්නේ නැහැ කෝකට කඩටික පරිස්සම් කරගෙන හිටියොත් හොඳයි ඔකේ ඔකේ ආයේ හැම දෙයක් වෙන්නේ නැහැ ගුරුනාන්සේ ඩිංගිරි අම්මත් නැහැ උකුවත් නැහැ ඩිංගිරි අම්ම නැති එක නම් මහා පාඩු අබ්බන් දැන් බලාපන් ඩිංගිරි අම්ම නැති අල්ල බාරාල්ලේ පිට ගාන් වලින් බේකේ ගාන්න කී දෙනෙක් කැවිදින් ආපහු හැරිලා ගියාද ඇහිම් බබු දැන් උඹ වෙද ගෙදරට ඇවිත් කී කාලයක් වෙනවද උඹටත් පුළුවන් නැත හීනියට වෙදකම් කරන්න හීනියට නෙවෙයි මට හොඳට පුළුවන් වෙදකම් කරන්න දැන් උඹ ඔබ දුප හොයන්න කැලේ කොලේ අකුලලා සරින්ගනවනේ උඹ හිතාපන් එතකොට උඹට කැවුනා නියංගලාලයා දැන් ඕකට කොන්න වෙදකම් උඹ දන්නවද නැහැ ඕකට කොන්න වෙදකම තමයි කැබැල්ල කොල ඇන්න හොඳට කොටනවා කොටලා ඒක ඉක්මයි පොල් කිරි කවලං කළ බොන්න ඕන උඹලගේ අප්පොච්චා හිටියනම් බොහොම සන්තෝෂ වෙයි උඹට වෙදකම් පුළුවන් කියලා දැ අපේ අප්පොච්චා ඒ කාලේ මට බොහොම ලෙංගතුයි බං උන්ද මොකද දන්නේ මට එච්චරම ලෙංගතු උන්ද කියලා දෙන හැම දෙෙම මං සුටුස්කාර අල්ල ගන්නවා ඒ තරම් මං දැස්සයා උන්නේ යමං කොහෙද මේ ජෝඩුව බෑරද්ද නෑ මේ අපි ඔහෙ කතා කර කර ආවා නන්දිපාලයෝ දැන් අපේ හීම් බබත් වෙදකම් කරන්න දන්නවනේ ඇත්තද බොල නෑ නෑ එහෙමටම මම වෙදකම් කරන්න දන්නේ නෑ එහෙනම් උඹ කිව්වේ කිව්වා තමයි ඉතින් ඩිංගිත් දැනගත්තද ඉතින්
ඔය ඩිංගිරියම්ම නැති අල්ල පනල්ලේ මම මේ අනිත් උන්දලා වගේ වැඩ හද කංකුලන්ට යන්නේ නැහැ හා මේ නන්දිපාලේ අර අපේ නොච්චාගම බාප්පාවා බාප්පගේ දුව පිස්සුවෙන් දොඩවනවලු මං ඉතින් කිව්වා ඩිංගිරියම්මත් නැහැ උක්කුවත් නැහැ කියලා හූනියමක් කරලාලු අපේ අප්පච්චි ඩිංගිරි ගමේ නැතුණාට මම ගමේ ඉන්නවා ඔබ කෙල්ලෙක්කන් වරෙන් මං හොඳ කරලා දෙන්න හේ කෙල්ලට ඇහිලා ඉන්නේ එක යස්සයයි උඹ මේ හදාන්නේ හතර පහක යස්සය වස්සන්නද උඹ එහෙමද හිතන් ඉන්නේ සිරියෝ මගේ අප්පච්චි මට සාත්‍තරය දීලා දිනවා කිසිම අඩුවක් නැති වෙන්න ඔය උක්කුගෙන් පොඩි පොඩි ගුරුකම් ඉගෙනගෙන කරාට පොඩි 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 දේවල් එහෙනම් ගිහින් බලාපන් ඉරුගල් බණ්ඩාරේට මොකද්ද වෙලා තියෙන්නේ කියලා ගිහින් බලාපන් ඵලයන් ඇයි ඉරුගල් බණ්ඩාරු නැහැට මොකක් වෙලාද මොකද්ද වෙලා තියෙන්නේ මාත් එක්ක ඔට්ටු වෙන්න ආවා මම එක බන්ධනය කරේ අන්න ගෙයින් එළියට බහින් බැරුව ඉන්නවා ඇත්තට ඇත්ත තමයි ගිහින් බලාපන් පුළුවන් නම් එළියට එක්කන් වරේ ඔය ඉතපන් ඇතින්න වගේ දුවන්නේ මාව මාව දාලා යන්නේ ඔබ ලාහු මිනිහට අවට කොහොමද ගුරුනාන්සේ ගුරුනාන්සේ දන්නවද කළුවර අඳුන ගැන ඔබ මන් නොදන්න ගුරුනාන්සේ අර පොඩ්ඩක් ගාගත්තම නොබින යන්න පුළුවන් කියන්නේ එහෙම පුළුවන් කියලා කියනවා එහෙම කියනවා කියන්නේ ගුරුනාන්සේ ඒ ගැන වැඩි විස්තර දන්නේ නැහැ අලුවර අඳුන කියන්නේ තෙල. අපේ පරණ මිනිස්සු ඕක හදන්න දැනගෙන හිටියට ඕක අලුත් පරම්පරාවට හදන හැටි කියලා දුන්නේ නැහැ. මොකද වෙන වෙන ප්‍රයෝජන ගනී කියලා. ෂා. කියලා දුන්න නම් මරු මරු වැඩ ටිකක් කරන්න තිබුණා. ගෑන් වැඩි කරලද මාත් කරන්න බැරි වුණාලු අවිස්සරයක් ට්‍රක් එකක් දාන්න කිව්වේ නැද්ද බෑලු බෑ කිව්වා ඕ ගෑනි මට ෆෝන් කරලා කිව්වා කවන්න දීපු ටික ඉතුරු ටිකත් අරගෙන මෙහෙට එනවා කියලා ඕකේ මෙහෙමයි කිව්වා එන්න එන්න දෙන්න උන්නාසි මොනව කරන්නද මට තැඹිලි ගෙඩිය ගෙන දෙන්න ඕනත් තැඹිලි ගෙනල්ල සෙල්ල ගෙන දෙන්නකො වැඩි මමනේ කරන්නේ ඕකේ විචා සර් තැඹිලි ගෙඩිය ගෙන ඕකේ දැන් එතකොට සභාපතිතුමාට ගෙදරින් එළියට බහින්න බෑ බෑනේ එන්න හොප්පි නන්දිපාල මොකද්ද කරේ මොනවද ඉතින් වැලි ටිකක් ගත්තා මැතුරුවා ඉස්ස ඈ සභාපතිතුමු නන්දිපාල දැන් මෙතෙන්ට ඇවිල්ලා ඔහොම දෙයක් කරලා යන්න මොකද්ද සභාපතිතුමා කරපු වැරද්ද ඒව දැන් කියලා වැඩක් නෑ බං කවද දැන් ඩිංගිරි නැන්ද ගමට එන්නේ ඩිංගිරි අම්මා ගමට එන්න නම් මයි හිතේ තව සාකියක්වත් කියයි ඇයි යකොඩු ඩිංගිරි අම්මා ගමට එනකන් සභාපතිතුමා ගේ අසර වෙලා ඉන්නද මේ උඹලා දෙන්නට පුළුවන් නම් අපිට පොඩි උදව්වක් කරපල්ලා මොකද්ද ගිහින් නන්දිපාලට පොඩ්ඩක් මේ පැත්තෙන් එන්න කියන්න පුළුවන් හීම් බබු දැන් උඹ වෙදකණු ටික ටික දන්නේ එකේ ඔය ගුරුකම් ගැන එහෙම මුකුත් දන්නේ නැද්ද ගුරුකම් ගැන මන් නොදන්නවම නෙවෙයි බං හැබැයි ඉතින් වැලි මතුරලා කරපු බණ්ඩනයක් නිසා ඩිංගිරි අම්මම ඉන්න එක තමයි හොඳ ඒ කියන්නේ උඹ දන්නේ නැහැ නොදන්නවම නෙවෙයි මේ මන්ත්‍රේ මට ඩිංගිත්තක් මතකෙට එන්නේ නෑ වගේ එකක් තියෙනවා බං අනේ මේ
බයි මම දන්න මන්තර බොන්නේ ගිහලා නන්දි පාටට එන්න කියපන් සභාපතිතුමෝ නන්දි පාට නම් එන්න කියන්න බැරි ඈ ඒත් ඉතින් නන්දි පාලත් ඇවිල්ලා ওই බන්දනේ කැපුවේම නැත්තම් මං කියන්නද හොඳම වැඩේ මං ගෙවුන් පන්සලේ ලොකු හාමුදුරන්ට මේ විස්තරේ කියන්න ලොකු හාමුදුරුවෝ නන්දි පාලට කියයි නන්දි පාල ලොකු හාමුදුරුවන් කියලා අහනවනේ එතකොට නන්දි පාලයට මේ බන්දනේ කපන්නම වෙනවා හරියට හරි හරියට අනේ හේම් බබෝ ඔබ එහෙනම් දැම්ම ගිහිල්ලා ආමතුලන්ට ඒ විදිහට කියපන් මං එන කුටුක් ගාලා ගෙහුම් කියන්න හරි හරි ඔබත් බලාගෙන ඉන්නේ ඔබත් ගිහිල්ලා මොන හරි කරපන්කො හා එහෙනම් මාත් යන්න 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 ඉන් බබා නම් මොකක් හරි කරයි. වගේනේ ගිහල මොනව කරවද කියන එකයි මට තියෙන බය. මොනවද ඉතින් ගම හැමතැනම පතුරුයි. ඕකේ. ඇයි ශීලා මේක කවන්න බැරි වුනේ? මං ලෝම සම්බුවේට මහත්ය දීපු දේවා දාලා දුන්නා. බබා කාලිවරයි කියලා මේකට ලෑන්න ගියා. බැරි වෙලාවත් නෝනට අහු වුණා නම් මම කන්නම් කියලා ඇතුළට ගිහින් විසික් කරා. හරි, ඕකේ. අපි තව පාරක් try කරලා බලමු. බෑ බෑ මහත්තයා. මේවා බෙල්ල ගහලා යන වැඩ. ඕකේ. તો දැන් ඉතාලියන් නුඹනාවක් නැද්ද? ඉතාලි නෝවේ පළලව තමයි යන්න වෙන්නේ. මෙන්න මහත්තයා. Saraswati hej 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 wara 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 swaham ganapati oso o namo saraswati saraswati wara wara swaham o namo saraswati wara wara hej 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 wara wara swaham o namo ed wara wara swaham saraswati o namo wara swaham swaham o namo nandi paleyo o namo wara wara swaham saraswati wara wara hej hej wara wara swaham නන්දි පාලයෝ මදබං මම මේ බලගතු මන්තරයක් කටපාඩම් කරන්නේ අද රැයට මේක ජීවන් කරන්න ඕන ඕ නාමෝ වර වර ස්වාහං සරස්වති සරස්වති වර 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 ස්වාහං උඹත්hari කෙරුමනේ උඹ ඉරුගල් බණ්ඩාර ලැගෙදර ගියාද ගියානේ එන්න උන් දැන් ගේ ඇතුලේනේ එළියට බහින්න බැරුව ඉන්නේනේ නේ හන්නේ ඒකනේ බලන්න ලොකෝ ඉතින් අර මේ මහ ලොකෝ ඩිංගිරිනේ ඈ මම පයිසෙකට ගණන් ගත්තේ නෑනේ දැක්කනේ දැන් මම නම් බොව ගණන් ගන්නවා මං විශ්වාස කරනවා උඹට හොද්දට ගුරුකම් පුළුවන් කියලා හරියට උක්කුවා වගේ